ී වස්සසතන් ජීවේ දුස්සලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෝ සීලවන්තස්සජයිනෝ පවත්නි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාලේ ඉතා වැදගත්තු සිදුහීමක් කරභයා තමයි සංකිච්ච රහත් සාමනේරතෙරුන් අරභා තමයි මේ ගාථාව දේශනා කොට වදා. මේ ගාථ විදලිහිල් අදහස තමයි දුස්සීලව යම් පුද්ගලේ සීලයක් නැති ගුණයක් නැතිව යම් පුද්ගලේ අවුරුදු සීයක් ජීවත් වෙනවට වඩා සිල්වත්ව ගුණපත්ව සි සමාධිමත් සිති එක දවසක් ජීවත්වීම වටිනවා කියන එක මේ ගාතාව අර්දය මේ ගාථ බුදුරජාණන් වහන්සේ සංකච්ච සාමනීරයන් වහන්සේ එනැත්තං රහත් සාමනීරයන් වහන්ේ අරභ්‍යාතමයි දේශනා කළේ මේක සිදුවීම සිද්ධ වෙන්න මෙන්න මෙහෙමයි මේ නිධාන කතාව මේකට අපි කියන්නේ මේ ගාතාව දේශනා කරන්න හේතුවෙච්ච සිදුවීමට අපිකෙනවා නිධන කතාව එක කොහොමද වෙන්නේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නසාමයෙහි කුල පුත්‍රියෝ තිස් දෙනෙක් පැවිදි වෙන. ලැබැ මේය පැවිදිවෙන්නේ එකක් වයිසට ගිහිල්ලා. ති වස්ට ගිල්ල පැවිදි වෙලා උපසම්පදා වෙන උපසම්පදා වනාට පස්සේ මෙ ය කල්පනා කරනවා පි වයිසට ගිහිල්ල පැවිදි වන එක නිසාහ අපිට ග්‍රන්ත දූර්ය. එමනම් පොතපතාද්‍යනය එමනත්තං ගාතා පාඩම් කිරීමම් ආදී මේ වගේ දේවල් කරනවාට වඩා විදර්ශනාධූර්රයෙන් අපිට මාර්ගඵලයක් ලබාගන්ට පුළුවන් නිවන්න අවබෝධ කරගන්ට පුළුවන් අපි දැන් වයස නිසා අපි භාවනායෝගී වෙමු කියලා තීරණය කර ලළමේ හැටනම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා වස්කාලෙක වස්තුන් මාසය බානභාවනායෝගීව කටයුතු කරන්න කමටහන් ඉල්ලගණ්ඩ බුදුරජාණන් වහන්සේ මේ ඇත්තන්ට එකඟ වෙනවා නමුත් බුදුරජාණන් වහසේ දකිනවස් යම් සිදුවීමක් මේ ඇත්තන්ට එම නැත්තම් මේ තිස්නමට යම් කරදරයක් වෙනවා ඒට උපකාර පිණිස සංකිච්ච සාමනේරයන් වහන්සේ පිටත් කළ හැරියොත්හරි කියලා සංකිච්ච සාමණේරයන් වහන්සේ ග්‍යාචාරයන් වහන්සේ තමයි සැරුත් මහතන් වන්ස සරුත් හාමුදුරුවන්ගේ සරරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්්‍යවරය ක එෙමටත්තන් ගෝලෙක් තමයි සංකිච්ච සාමනේරයන් වහන්සේ. අපි බලමු කොහොමද සංකිච්ච සාමනේරයන් වහන්සේ ගෝලන මක් වු නෙවාවයි සෞුරුදු හතයි උන්වහන්සේ ඉප දෙන කොල්ට ඉපදන්නේ මේ නුවර බොහොම ධනවත් කාන්තාවක්ගේ කුස තුළ නමු අවාසනාවකට මේ මෑනිියු මිය පරලොවය නොවා එතකොට මේ ඥාතීන් හිතනවා එම් කුසේ ඉන්න දරුවත් මියයන් නැති කියලා ආදාහන කටයුතු සිද්ධ කරනවා නමුත් මේ භවයේදීම රහත් වෙන උතුමෙක් එහෙම රහත් නොවී මිය පරලොව යන්නේ නෑ එවගේ උතුමන් මරණයට පත් කරන්න කාටවත් හැකියාවක්නෑ මාහමරු පරෝතයෙන් බිට වැටුත් වගේ ඇත්තන් මර්ණයට පත්වවෙනිි නෑ රහත්භාවය ලබන්න මේ භවේ පින්කරලා තියෙන ඇත්තං. ම සංකිච්ච සාමනේරි ුත්තිහිමයි අර මවගේකු සෙහි නිරුපද්‍රිතව දැවිද්දි මවගේ ශරීරයේ දැවද්දිත් මෙ කුමාරයගේ ශරීරය දවුණේ නෑ පිච්චුනේ නෑ හලි වඋනේ නෑ. ඉති උදේ පාන්ද්‍ර ඥාතින්න විල්ල බලනකොට දර සෑයි නිෙළුම් මලක් කුඩ තියල තියෙන රත්තර නිංනෙලොපුු පිළිරුවක් ව වගේ මේ කුමාරයාගේ ශරීරය තිය ඥාතින් කල්පනා කලා මේක හරම විශ්මිත දෙයක් මේ හරි පුදුම දෙයක් මවමරණයට පත්වෙලා ඒ මවගේදේහය මෙතන හද මේ පුච්චලා ඒ ශරීරෙ හිතව පුත්කුමාරය තමයි මේ ඉතිං ඥාතින් මොකද කරන්න අනවැකි කියනයි ල්ළඟට අරගෙන හිල ලනවාව සිද ම අනාව කියන කියනවා මේ දරුවා ගිහි ගෙදර හිටියෝත් ගිහිගෙදර හිටියොත් පරම්පර හත කියැනකන් උපත් භාවට පත්වනවා පැවිදි වුණොත් පන්සීයක් පිරිවර සහිතව පන්සීයක් පිරිවර පරිවරාගත් තෙරුන් වහන්සේනමක්ේ මෙහම කාලය ගත වෙනවා ටික කාලයක් යනකොට මේ දරුවට වයසවර දුහතක් පමණ වෙන විට යාලුවත්ත එකක ඇසු නිසුරු කන්නකොට යාලුවෝ කියනවා ඔබ ඉපදදුනියය වෙන්න මෙහෙමයි අම්ම මැරණයට පත් වුණා සෑයේ තමයි ඔබ ඉපදුනය කියළ කියන එතුකට මේ දරුවර්ට සංසාරයගෙන මහා බිියක් ඇතිවෙන මේ තරම් දරුණු සංසාර ගමනකද මේ මම යන්න අප යන්නේ කියලා බියහක් ඇතුවෙලා මහනවෙන්න ඕන යාතීන්ටගේින් කියනවා මහන ෙන්ටෝ ති කැති වෙනවා පැවිදි කරට පැවිදි කරට කැමති වනාට පස්සේ අරගෙන යනවා සාරිපුත්්ත මහරහතන් වහන්සේ ළඟට අරගෙන ගිහිල බාරදිනවා එවල සාරිපපුත්ත මහරහතන් වහන්සේ පැවිදි කරනු බලන්න මෙතින ආස්්චරය සිදුවීමක් වෙනවා අපින්වාත්න මොකක්ද හිසකස් කපනට පැවිදි වෙන කොටම සව්පිලි සිම්ියා පත් රහත් භාවට පත් තචප පංචරයේ කියන ගම කේසා ලෝමා නකා ධන්ත තචු මේ විදි තත පංචරය කියන ගමන් කස් කපනකොටම රහත්භාවයට පත්වෙනවා හැබැයි තාම සාමනේරයන් වහන්සේ වයස අවුරු දුහත්යි ඉතින් පින්වාත්න ි රහත් සාමනීරයන් වහන්සේ මෙහෙම කාලය ගත වෙනකොට තමයි අර අපි මුලින් සඳහන් කර තිස් නම භාවනාවට වැඩ කරන්න බුදුරජාණන් වහන්සේ දකිනවා මෙත්තන්ට සංකිච්ච සාමනේයන් වහන්සේ ත්‍යයන්ටෝනි ති බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලා භාවනාකරන්ට යන්ට මත්තෙන් සාරි පුත්තතෙරුන් වහන්සේ හමුවෙලා යන්ට ඉති හාමුදුර ෘති ස් නම යනවා සාරිපුත්්‍ර මහරතන් වහසේ හම්බුවෙන් හම්ේෙන් ගල්ල කියනවා බදුරජාණන් වහන්සේ ඔබවත් බැද කළ යන්ට කිව බ වහන්සේ ව බැදක යාන්ටකිී. පුත් මහතන් වහන්සේ බලන යි දුරජාණන්හන්සේ මගේ අිසිටේ කාරනාව දැනගෙන තේරුම් ගන්නවා තේරුම් අරග හනවා මහනනි ඔබලාට ඉන්නවාද සාමනේර හාමුදුරු නමක්. මරහතන් වහන්ස අපි සානේයේ හාමුදුරු මක්න අප යොක්්ම වැඩිමල් හාමුදුරුවරු සාමනේර හාදුරනමක්ට අපි කදරයි. එයඇත්තු බලාගන්ටත් අපිට වෙනවා එක නිසා අපිට මේම හොඳයි කියල කියනවා.මුත් ර ුත් මරහතන්හස කියනෝ ඔබ සාමනනිර්ණමකික් කරගෙනයන්ට ඔබලාගේ ඇප උපස්ථාන කරගන්ටත් හොඳයි බුදුරජාණන් වහන්සේ ඔබලා මෙතින්ට වේකට තමයි එක නිසා මෙම සංිච්ච සාමනේරයන් වහන්සේ අරගෙනයන්ට කියලා සංකිච්ච සාමනේයන් වහන්සයුත් පිටක් කන්නු දැම්මේ තිස්ෙක් නම යනවා මෙම යනකොට මේ ඇත්තන්ට සහත්සකුල්ල කියන ්‍රමය හම්ුුණට පස්සේ ඒ ග්‍රාමේ ඇත්තෝ අනේ ආරාධනා කනවා අනේ ස්වාමීනිය අප කෙරෙේ අනුකම්පාව අපේ ගමේ වස්වාසය කරන්න අප ඔබවහන්සේලාට උපස්ථාන කරන්න සව්පසේ දාන ගිලාන පත්ති සේනාසන් චීවර්මසිව්පසයෙන් උපස්ථාන කරන්නකිලකි එති මේ හාම්දුදෘත් මෙතර නවති නො නවතිලා රඉන්න මහතරුන් වහසේක් නත්ත නායක හාමුදුරුවන් වහන්සේ වැඩිමල් හාමුදුුවන් වහන්සේ කියනවා අපි මේ වස්කාලය තුළ පිඩපාතේ යන එක පමණක් එම නැත්නං අපි ලැබෙන පින්ඩපාතය උදේ ලවල් පින්ඩපාතේ වලඳලා තැන් තැන්වලට එකතුවෙෙන නැතුව තනිතනයෙන් අපි ලබාගත්තකමටහන්න අනුව භාවනා කරමු එහිමනුත් තමයි අපිට මේ තුන්මාසේ විදර්ශනාවන් වඩල මාර්ගඵලයක් ලාගට පුළුවන් වෙන්න කෙකි කතාවෙලා මේ ඇත්තුව විදියටම කරනවා. ඉතින් පින්වත්න නිසාම නේර සංකච්ච හාමුදුරුවත් මේ උපසම්පදා එම නැත්තක් රාද්භාවය නොලබපු තෙරුන් වහන්සේලාට උපස්ථාන කරමින් ඉන්නවා. ඉතින් ඊ එක් දවසක් දුගියෙක් දුපත් මනුස්සේෙක් තමන්ගේ දුවක්ග ළග ඉන්ඳලලා අනිත්දුවග ළඟට යන්න කල්පනා කරනු එක දග ග ෑ හහිගවෙනකට අනිදුවග ළංගට ය මේ දුගියත් මෙතනින් යනකට මේ විහාරයට ඇවිල්ලා ආහාර්වේලත් හාමුදුරුවන්ගෙන් ඉල්ල එෙන වැ කාලා දුගේයට කල්පන වනාා මෙතන ඉන්න එක හොඳයි නේද දුවගේලඟට යනවට වඩා මෙතන මේ හාමුලට මෙචර භික්‍ෂාව කම්බේ නෝ කෑම්බීම හාම්බනො මෙතන වැඩපලක් කරගෙන ින්ටෝනිිකේ අවසරඉල්ල ගත්තතා අනේ හාමුදුරු තවසර දුන්ා එදන් අවසර දීලා මේ දුගියත් තින්න මාසයක් දෙකක් ඉටලා දග පුද්ලයට හිතුුණන දැන්නම් හරිියන්න තමන්ගි දුවගළඟට යන් තෝනි කියලා දැන් මේ හාමුදුරුවන්ට කිව්වොත් මට යන්න දෙන එකක් නෑ ඒක නිසා නොකයාම යන් ටෝනි කියෙලා හොර රහසම යන් පිටත්තුුණ ඉතින් පින්වත්නීට පස්සේ මොකද වෙන්නේ මේ දුගිය කැෑ මාර්ගකින් යනකොට මේ කැලෑවි ඉන්නවා පන්සී ජප්පමන හොරු පිරිසා මේ හොරු පිරිස දෙවියන්ට බාරහාර වෙනවා බාරහාර වනාම භාරෝප්පු කරන්න බිලි පූජා පවත්වන ඇද හොරු රැේනා කැත්කල්පනාකලා බිලි පූජාවක් පවත්න්න ඕනි ිල්ලක් හොයා ගන්න ඕනනි කියලා කෙනෙකුට කිව ගහක්කුට නැක බල නැතින් කවරුර එනවාද අනේ මේ දුගේී මනුස්්‍යයෙන් හොදකොට. ඕ නෙතකොට මදදුගගේ මනුස්සය අල්ලගෙන බැඳල රැහැන් ොලින් බැල් අරගෙන යනවා ගනිිකොඩක් හල දැම් මේ පූජාව කරන්න කඩුගෙන සිත්‍යයාගෙන. මේ දුගේ නස්ස්‍යය පට පි බලන කොට දැක් මෙතන රෙ කාරක වෙන සත්යෙක් නෑ. නම් මේ මිනිස් පූජාවක්ම තමයි කරන්න න්න එක ලබය වෙලා අනේ අඩාඩා කියෙනවා මවනම් අරන්න්නෙපා මම්මැරුව කියලා දෙවියු ප්‍රීති කරන්නට බැ දෙවියන්ට සතුට ලබාදින්ට බෑ මං දුගේිය මං අනුන්ගෙන් කන කෙනෙක් මං ඉඳුල් කන කෙනෙක් මං වගේ පාපතරෙක් දෙවියන්ට පූජාකළොත් දෙවියකෝප වේවි. එහෙම නෙමයි අන්න අත්තන ආරන්න සේනාසනයක් කැලෑවක ඉන්නවා සාස්ශ්‍රීියවන්ශෝලින් ක්ස්්‍රියවන්ශෝලින් ුලි ්‍රහ්ණ කුළොලින් මහන ච්චාය අන්න අය වංචුවන් එයය කන හාරත්තේම ඇඟත් පුෘෂ්ටිමක් අන්නේ වගේ කෙනෙක් මේ බිල්ලට දුම්නොත්නාං බෙලාට දෙවිය සතුතු කරන්ට පුළුව එති මොකද වෙන්න පින්වා මේකත් මේ විදිහටම මෙසුරනාකය කල්පනා කරන ඇත්ත තමයි කියල මේ පුද්ගල යනි දහස් කරලා යනු අවිහාරයට පන්සරට ගිහිල්ලා බලනකොට කවුරුත්නේ. ඒ ඇත්තු භාවනා කරනවා. එෙදි මේ වෙලාවේ පන්සලේ ගෙඩිය නාද කලා ේලාවේ කෞද මේ ගෙඩිය නාද කරන්නේ කියලා ගන්ටාරයයක් තියනෙන හාමුදුරුවන් වහන්සේලාට දානයට පිරිතට පාන්සුකෝලට වඩින් ටෝනුුණනාම ඒක තමයි ඉනාදකරන්න මේ නාදකනන්නකොට සියලු හාමුදුරුවු රැස් වෙනවා මේ අවේලාවෙ මේ ගෙඩිය ගැහවිේ කෞද්ද කියල බලන්ටාව. මෙ තිස්න ම තිස්සෙක් නම ඇවිල් ඉන්න කොට මේ සොර දෙටව කියනවා. ප මෙෙන්න්න මෙෙම බිලිපූජාවක්ක නවා එකකනිසාපික හාමුදුරුනමක් ඕන. මෙදැන මහතරන් වහන්සේක වුව මා වර්ගෙනයන්ට මාවර්ගෙන ගිහිල් ලොබලාගගේ බිලිපූජාව කරගන්න අනිත් අයි කරප. අනේඉතින් මොකද වෙන්නේ මේ විදිහට දෙෙවනි හාමුදුරෝකිවානේ ඒ ලකු හාමුදුරුව වරගෙනයන් එපා මාම වරගෙනයන් මේ විදිහට තිස් නම තම තමන් අරගෙන යන්න කියලා තිස් පාරකට කිප. බලන්න පින්වත්නි මෙතන තියෙන සමගිය. තමන්ග ජීවිතයේ පරදුවට තියල ඒ සහෝදර භික්‍ෂූන් වහන්සේලාගේ හාම් දුරුවරංග ජීවිත ආරක්ෂාකරන්ට තැත් කළ හැට. ඉ ඒ වෙලාවේ මෙනි මේ සංකිච්ච සාමනේරයන් වහන්සේ රහත් සාමනේරයන් වහන්සේ අවුර දුහතායි බයස උන්වහන්ස ඉදිරි පත්තුලා. නෑනෑ කිමකෙන කරගෙන න්ට වශනෑ මා රගෙන ගේෙල් ඔබලාග ිප ජාව සිදධ කරගට. හතරන් වහන්සේකට විරුද්ධ වන අනිත්්‍යතා මුදුරුවන් වහන්සේ තිරත්ව. උන් වහන්සේලාකිව ඔබහන්සේ වරගෙනයන්ට දෙට බෑ ඔබ වහන්සේ කාල ගෝලයේ ද සාරි පුත්ත මහරහතන් වහන්සේගේ ගෝලේ සාරිපත් මහරතන් වහන්සේ ග ශිෂය අපිම මේ තුම්මා වර වෙලා බහන්ස ගහිම් භාරදෙන්ටවන් ඔබවහන්සේ කෝකේ ලහ්ගට පස්සේ ඔබ වහන්සේ මේම බිල්ලට දුන්නා කියෙලකි අපපගෙනන නොදේ වෙලාව සංකිච් රහත මනේරයන් වහන්සසි කියනවා බහන්සේලා බයිවෙන්ට පා මේ සිදුවීම දන්න නිසාම තමයි බුදුරජාණන් වහන්සේ සාරිපපුත්ත මහරතන් වහන්සේත් මාව ඔබ වහන්සේලා අයික්කෙ වූේ හිනිසා භහන්සේලා බයිවෙන්නේ පාම අන්නම් කියලා අනේ මේ සාමනේරයන් වහන්සේනු අරනනාක හහාමුු හෝර මුල්ටි කිය නවා අන මේ පොඩි හාමුම්දුරනමක් ඒක නිසා රංගයාටකමක් නෑ ඔය ගිනිමැල ගහනකොට යාගොහෝම කරනකට ගිනිසි මධනකුටේ ලඟින් තියා ගන්න පාභයවයි හ විදියට කියලා පිතත් කරව මොනෝ කරන්න දෙති මෙ හුදජන හාම්දුරුවන් වහන්සේ අන්ඩහා වැැල පෙනවා කඳුලින් යුක්ව ගත කරනවා ඊට පාස පින්වාත් මේ සොරමුල සොරුටික මේ හාම්දුරුවන් වහන්ේ සාමනයරයන් වහන්ේ අරගෙන ගිහිල්ලා කියපු විදිහයට ආුද මොොහත් කල්ලා බිලි පූජාවදන්ට සූතනම. අන්නේ විලාවේ ප්‍රධාන සුරාමකොද කරන්නේ මේ සංකිච්්‍ය සාමනේරයන් වහන්සේළඟට ඇවිල්ලා කඩුවක් කමෝරාගෙන් අනින්න හදනු මේ කඩුව නැමිලයනෝ නැවතත් කඩුවක් කරගෙන තවපාරක් අනින්න හදනු මේ කඩුවත් එහෙම පරඩලක් වගේ නැමිලයනවා මෙසුරුනායකය කල්පනා කන්නවා මෙ සිට පත් නැති කඩුවත් මුන්වහන්සේගේ ගුණයට නැමනෝ මෙ සිත්පිත් තියන අපි ඇයි නැමෙන්න්නේ නැත්ති ඇැයි මෙහෙම දේවල් කරන්න කියලා මෙසවරනාය කල්පනා කරන කල්පනා කල්ල වාදිනෝ වැදල අනි ඇත්තන්ටත් කියනවා බල මේ උත්තුම් උත්තමේ මොහුසාරණයන්න සාමනේරයන් වහන්ස සංකිච්ච සාමනේරයන් වහසේ රහත් සාමනේරයන් වහන්සේ ධර්මය දේශනා කරනු රහතන් වහන්සේලාට බියක් ඇතිවැන්නේින එක තමයි ස්වභාාවය රහතන් වහන්සේලා මේ බවකතර නිම කරලතියෙන් උන්වහන්සේලාට මේ ජීවිතේ ජීවත් වනත් නැතත් ඒ වෙන සක් නෑ. එක නිසාම තමයි සැරියුත් මහරහතන් වහන්සේ සංකිච්ච සාමනය රහත්තරුන් වහන්සේ එව්වේ උන්වහන්සේ සසර ගමන නිම කරලයිවරයි අනිත් හාමුදුරුවන් වහන් සසර ගමන නිම කරල නහැ. ඉති මේ ප්‍රාතිහාරය දුටු මේ සොර නායකෝ සහ සොරු ටික දමනය වෙනෝ. දමනය වෙලා උන්වහන්සේ ළඟ බැඳ වැටිලා උන්වහන්සේ ිශිෂ්‍ය භාවය ලබා ගන්නො මහන් කමිල්ලගන්නු. එති මෙන්න මේ පන්සීයක් පිරිසත් අරගෙන සාමනේරයන් වහන්සේ වැඩම කරවා කල්පනා කරනවාෝ දැම්මයි අන්න ෝනේ අරයනි තාම්දුරුවන් වහන්සේලා තිස්නම ලඟට ඇත්තං ඒ ඇත්තු බයි වෙලා ඉදී පන්සීයත් තරගෙන මේ පන්සීජක සේනාවත් අරගෙන පැවිදි කරලා මෙ අරගෙන යනො ගෙහල්ල කියීනෝඔබහන්සේලා බය වෙන්න පා ඔබහන්සේලා භාවනා කරන්න මාර්ගඵල ලබාගන්න නිවන්න අවබෝධ කරගන්න කියලා සංකිිච්චු හාම්දුරුවන් වහන්සේ සාමනේරයන් වහන්සේ මේ පිරිසත් අර්ගෙන යනුව තමන්ගේ නායක හාමුදුරෝලඟට හෙමනැත්තං සාරිපපුත් හාහමුදුරුවන්ග ලඟට ගිහිල්ලා වන්දනාමාන කල්ලා ඇතින් එනකොටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහනවා එහෙනං ඔබ සේනාවත් පිරිවරාගෙන නේ දෙන්න කියලා. වන් වහන්සේ සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේට වන්දනාමාන කළලාම සාරිපපුත්ත මහරහතන් වහන්ස එකගෙන යනවා බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ ළංඟට ගයාාට පස්සේ බුදුරජාණන් වහන්සේ කෝමද සංකිච්ච ඔබාතවැසියන් ලද්දී දැයි කිය ඔ බාතවැසියොල් ලැබුණ ඔොබට එදකොට පින්වත්නි මෙන්න මේ පුවත නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉහැතින් සඳහන් කරපු ගාථාව දේශනා කරනු බලන්න ඒ ගාථවිතීරුම මේ කතාවට බොහොමට ගැලපෙනවා මනාවට ගැලපෙනෝ යෝච්ච වස්ස සතන් ජීවේ දුසීලෝ අසමාහිතෝ ඒකාහං ජීවි තං සෙයෝ සීලවන්තස්ස ජාහිනෝ දුෂශීලව නරක වැඩ කරමින් නපුරු වැඩ කරමින් පාප ක්‍රියා කරමින් අවුරුදු සීයක් ජීවත් වනත් වැඩක් නෑ හැබැයි යම් කෙනෙක් සීලවන්තව සිල්වත්ව සිත වඩමින් භාවනා කරමින් යම් කෙනෙක් එක් දවසක් ජීවත්වෙන වද අන්නේ ජීවිතය තමයි උතුම් වෙන්නේ කියලා මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ගාතාව හලා අර පන්සීයක් පිරිස. රහත් භාාවේට පත්තුළා. බොහෝ පිරිසකටයකෙන් ධර්මාවබෝධය කරගන්නට හැකිවුණ. ඔන්නෝක තමයි පින්වත්න්නේ සංකිිච්ච සාමනේර රහත් තෙරුන්වහන්සේගේ කතාව උන්වහන්සේගේ ජීවිත කතාවත් උන්වහන්සේ කරපු හිපුදේවොත් එකො උන්හසේ අවරුදු හතාතයි ජීවිතය අවස්ථා දෙකකද බේරුුණා උන්වහන්සේඒ පෙරපිෙන නිසා පළවනක තමයි මවකුසේදී මව මරණයට පත් වනත් මේ සංකිච්ච කුමාරයක් ජීවිතයහිත් කරගත්තා ඊට හේතුව තමයි මේ ආත්ම භාවේදී නිවන්න අවබෝධ කරගන්න ඕන කෙනෙක් සුදුසු කෙනෙක් ඒනිවන් නොලබා මරණයට පත්වෙනි නැතිය එක කාශ්චර්ය සිදුවීමක් දෙවනක තමයි මේ සෝර දෙටුවන්ගේ කඩු පහරවල් දොලින් කඩුව පවා නැමෙන්න්න කඩුව පවා පරඩැල් වගේ නැමිලයන්න හතුවක් වුණා සිල්ලුවත් කුණවත් භාවය ඉතින් මේ කාරණ ක හිපේම වැදගත් වෙන්න එකක් තමයි සෙසංකිච්ච මහරහතන් වහන්සේගේ ගුණය ප්‍රකාශවෙන්න්නත් එක්ක තමයි දුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ උන් වහන්සේ සිදුවීමට පිදත් කළ හැරිියත් එ එක නිසා අපි ඔබත් තේරුන්ගත යුත්තේ මේ ගාතාවන් මේ ධම්ම පදගාතාව ඔබහු බෝධකරගත යුත්තේත් අවුරුදු සීයක් කවුරු දුපාන හා කවුරුදු හැටක් දු සිිල්වත්ව ඉන්නවාට වඩා එක දවසක් ඔබට සිල්වත්ව ඉන්න පුළුවන්නම් අන්නේ බොහෝම වැදගත් කියන කාරණාව එක නිසා මේ ඔබ ජීවිත ත් එක තුකරගෙන සීලවන්තභාවය ගුණවන්තභාවය සිටේ තැම්පත් භාවය ඇතිකරගෙන ජීවත්ව වෙන්න ඔබත් තුස්සාහවන්තවෙන්න තෙරුහන් සරණයිම්.